සුබ මධ්‍යහනක් ස්වාධින් රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත රවීට වරෙන් තුද නැද්ද තීරණය 2:30ට තැපැල් ඡන්ද ආයුධම් කිරීම අද සිට සිසුන් 30ක් රෝහල්ගත කළ විෂ ආහාර රහස් පොලිසිය ලෙස රංගපෑ 4ක් පොලිස් දැලේ කඩා වැටුණ පාකිස්තාන ගොඩනැගිල්ල 14කට දිවිය හිමි කරා මුලින්ම දේශීය පුවත් ආන්දෝලනාත්මක බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනෙකු අතරංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කරන්නේද නැත්ද යන්න තීරණය අද පස්වරු 2:30ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. බැඳුම් කර නිකුතුවේදී සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනාට රිව එල්ල වී ඇති චෝදනා සනාත කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයට කරුණු වාර්තා කර වරින්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පසුගිය 4 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළා. කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුවන් අත්අඩංගුවට තැපැල්චන්ද අයිදුම් පත් බහර ගැනීම මේ මස 16 වෙනිදා දක්වා සිදු කෙරෙන බවයි මෙතිවරණ කොමිසම සඳහන් කරන්නේ. තැපැල්චන්ද අයිදුම් පත් මෙතිවරණ කොමිසමේ නිල වෙබ්බඩවියෙන්ද ලබා ගත හැකි. මෙවර මෙතිවරණය සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු ලක්ෂ 2ක පමණ කාර්ය මණ්ඩලයක් යෙදවීමට අපේක්ෂා කෙරෙනවා. මෙතිවරණය සඳහා පසුගිය 4 වෙනිදා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කළ අතර මේ වන විට ස්වාධීන කණ්ඩායම් 5ක් ඇප තැන්පත් කර තිබෙනවා. ඇප තැන්පත් කිරීමට ලබා දී ඇති කාලය ලබන 16 වෙනිදා දහවල් 12න් අවසන් වෙනවා. මහමෙතිවරණයේ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් දැනුවත් කිරීමට පියවරගෙන ඇති අතර සාධාරණ හා සාමකාමී ඡන්ද විමසීමක් පැවැත්වීම වෙනුවෙන් සියලු පියවරගෙන ඇති බවයි මෙතිවරණ කොමිසම සඳහන් කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බව අඟවමින් යක්කල ප්‍රදේශයේ කාන්තාවකගෙන් මුදල් ලබා ගැනීමට තැත් කළ 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යක්කල පිටුවල්ගොඩ කාන්තාවකට දුරකථන ඇමතුම් ලබා දී මෙම පිරිස පවසා ඇත්තේ ඇයට පාතාල සමාජිකයන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බවයි. ඉන් බේරා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන ලෙස මෙම සැකකරුවන් දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳ අදාළ කාන්තාව ගම්පහ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් 3 දෙනෙකු හා සැකකාරියක අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි මල්වතු හිරිපිටිය පොලිසිය කටයුතු කර ඇත්තේ. සූරියවැව ප්‍රදේශයේ පාසල් සිසුන් 30 දෙනෙකු ආහාර විෂවීමකින් රෝහල්ගත කර තිබෙනවා. පාසලේදී ලබා දුන් උදෑසන ආහාරයේ විෂවීමෙන් මෙම සිසුන් සූරියවැව රෝහලට ඇතුළත් කර තිබෙනවා. දෙමාපියන් පිරිසක් විසින් ඔවුන්ට උදෑසන ආහාර වේල සකසා දී ඇති බවයි පැවසෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ හා අධ්‍යාපන බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම වසර අවසන් වීමට පෙර සෞන්දර්ය විශ්වවිද්‍යාලය යටතේ විද්‍යායතන 10ක් ආරම්භන බව අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. විශ්වවිද්‍යාල වරම් නොලබන දරුවන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වෙන්ට පෙර සෞභාග්‍ය ඉදිරි දැක්ම කෘතිය සඳහන් කොට තිබුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විශ්වවිද්‍යාල විද්‍යායතන 10ක් ලංකාව තුළ පිහිටවනවා කියලා. එය 2020 වර්ෂය තුළදී හමාරවෙන්ට පෙර නියතයක් ලෙස සිද්ධ වෙන බවක් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමැතියි. සම්ප්‍රදායික ලෙස විභාග සමත් වීමෙන් නොවන මාර්ගවලිනුත් විශ්වවිද්‍යාල විද්‍යායතන වලට ඇතුළු වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල විද්‍යායතන කිසි විටකත් විශ්වවිද්‍යාල බවට පත් වෙන්නේ නැහැ. ඒ තුළ අවුරුද්දක කාල පරිච්ඡේදයක් ඉගෙනුම් ඉගෙනීමේ ක්‍රියාවලිය අවසන් වෙනකොට සහතිකයක් ලැබෙනවා. විශ්වවිද්‍යාලයේ සුසුකන් නොලබන කෙනෙක්ට වුණත්
විශ්වවිද්‍යාල විද්‍යායතනයකට ඇතුළු වෙලා මූලබාධක නැති වෙලා ගිහිල්ලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ උපාධි පච්චාත් උපාධි හා ආචාර්ය උපාධි වලට ගමන් කරන්න පුළුවන්. ඥානසිරි පීරිස් මහතා රචිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝටිගොඩ චරිතාපදාන ග්‍රන්ථයේ දොරට වැඩීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති එම උත්සවයට විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොරෝනා වෛරසයේ හේතුවෙන් ලෝපුරා මියගිය සංඛ්‍යාව 3386 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතීන් සංඛ්‍යාව 98,424ක්. චීනෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,042ක්. ආසාදිතයින් 80,552 වාර්තා වී ඇති බවයි චීන බලධාරීන් පවසන්නේ. දකුණු කොරියාවෙන්ද කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගල සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. මියගිය සංඛ්‍යාව 40ක් වන අතර ආසාදිතයින් 6,284 දෙනෙකු වාර්තා වී ඇති බවයි එරට බලධාරීන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර ඉතාලියේ ඊයේ දිනට වඩා වැඩි රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බව එහි සිටින අප නියෝජිත ශ්‍රීමාල් පතිරාජ පවසනවා. ඉතාලියේ මේ වන විට කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉතාමත් සීග්‍රෙන් ඉහළ මට්ටමක ගෙන තිනවා. ගෙවුණු පැය 24 තුළ ඉතා සීග්‍රෙන් කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ගෙවුණු පැය 48 ඇතුළත කොරෝනා රෝගීන් 770ක ප්‍රමාණයක් ඉතාලිය තුළ වැඩිවීමක් දක්න ලැබෙනවා. ඒ වගේම මරණ 48ක් ගෙවුණු පැය 24 තුළ විශේෂයෙන්ම අපි කියන්න කැමති අපේ ශ්‍රී ලාංකිකයන් 104ක් පමණ සේවය කරන මේ ඉතාලිය තුළ දැනට අපට වාර්තා වෙලා තිබෙන්නේ එක රෝගියෙක් පමණයි. එය මේ වන විට ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළෙන බවේ රෝහල ආරක්ෂක මාර්ග අපි සමග සඳහන් කරේ. මම ස්වාධීන රූපයෙන් එක්සත් රාජධානීන් පළමු කොරෝනා මරණයේ වාර්තා වීමද සෞඛ්‍යංශවල දැඩි අවධානයට ලක් වුණා. භූතානයෙන්ද පළමු කොරෝනා ආසාදිතයා ලෙස ඇමරිකාවේ සිට පැමිණි 76 හැවිරිදි පුද්ගලයෙකු හමු වී තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ පමණක් නොව සෑම රාජ්‍යංශයක්ම සම්බන්ධීකරණය කරමින් ඒ රටවල නායකයින් කොරෝනා මර්ධනයට තම සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩනම් පවසන්නේ. ඉරාකෙන්ද පළමු කොරෝනා මරණ දෙක අද වාර්තා වුණා. ඉන්නෙක් පුද්ගලයෙකු බැග්ඩැඩ් අගනුවරදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ. පලස්තීනයෙන් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හමුවීමත් සමග දින 30ක හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනුණා. සියලු පාසල් වසා දමා ඇති අතර බෙත්ලෙහෙම් නගරයේ නිරෝධායනයට ලක් කිරීමටයි කටයුතු කර ඇත්තේ. කැනඩාවෙන් වෛරසය ආසාදිනය වූවන් 9 දෙනෙකු හමු වී ඇති අතර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 60ක්. පුද්ගල මරණ දෙකක්ද සිදු වෙති අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා ඩොලර් බිලියන 1ක මුදලක් ප්‍රාන්තවලට ලබා දෙන බව ඔස්ට්‍රේලියා ග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා තිබෙනවා. ග්‍රීසියේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇති අතර සෞදි අරාබියේ ඉස්ලාම් ශුද්ධ වූ ආගමික ස්ථාන දෙකක් නැවත බැතිමතුන් සඳහා විවෘත කර තිබෙනවා. ලොකුණු සඳහා වෙන අවම සහතික මිල ඉහළ නැංවීමට රජයේ පියවර ගැනීම හේතුවෙන් ගොවීන්ගේ ආදායමද ඉහළ ගොස් තිබෙනවා. ලොකුළුණු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 60ක් පැවති රජයේ අවම සහතික මිල රුපියල් 80ක් දක්වා ඉහළ නැංවීමට රජය ක්‍රියා කළා. ලොකුළුණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නියෝගය ලබා දුන්නා. ලොකුළුණු මිල පහත වැටීමෙන් පසුගිය කාලයේ ගොවීන් මහත් අපහසුතාවකට ලක් වුණා. ඇතැම් ගොවීන් ලොකුළුණු වගාවෙන්ද ඉවත්ව සිටියා. වගා කටයුතු වලින් ගොවීන් ඈත්වීම හේතුවෙන් ලොකුළුණු ආනයනයට පියවර ගැනුණු අතර ඒ හේතුවෙන් විශාල මුදලක් විදේශයන්ට ඇදී ගියා. එමෙන්ම ලොකුළුණු කිලෝග්‍රෑම් එකක් අලවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 190ක් ලෙස නියම කෙරුණා. පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහායි රජය මෙම පියවර ගෙන ඇත්තේ. මේ අනුව ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා කරගනිමින් රජය ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල හේතුවෙන් සෑමාංශයකටම සහන සැලසී තිබෙනවා. තවත් දේශපාලන පක්ෂ කිහිපයක් හා එක්ව සමගී ජන බලවේගයේ ශක්තිමත් ගමනක් යාමට සැලසුම් කර ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම ප්‍රගතිශීලී ගමනක් බවයි කිරින්දිවැල මිල්ලතේ පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික යෝජනාවක් පරිදි අපි අද සංධානයක් නිර්මාණය කරලා ලියාපදිංචි වෙලා පක්ෂයක් හැටියට සමගි ජනබලවේගය තවත් පක්ෂ ගණනාවක් සමග ඒකාබද්ධ වෙලා දේශපාලන ශේෂ්ත්‍රයේ ජනතාවාදී ප්‍රගතිශීලී අලුත් පෙරලිකාර ගමනක් ක්‍රියාත්මක කරන බලවේගයක් හැටියට අපි අද ඉදිරිපත් වෙලා සිටිනවා. සමගි ජනබලවේගයෙන් අපි හොර ඩීල් දේශපාලන සංස්කෘතිය සහ මුලින්ම දේශපාලන තලය තුළින්
තුරන් කරයි කියන එක ඉතාමත්ම ආදරෙන් සතුටින් මම මේ අවස්ථාවට ආවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී මහජන නියෝජිතයින් දැක්වූ අදහස් කිහිපයක් දැන්. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදී දෙකට තුනට කැඩුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අන්ත පරාජයකට ජනාධිපති අපේක්ෂකයා පරාජය වුණේ. සමහර අය පරාජය වුණාම පරාජය තුලින් ඒ වැරදි හදා ගන්න බලනවා. පරාජය වෙලත් දැන් වැරදි වැඩි වැඩියෙන් කරන පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙලට තමයි ප්‍රසු ඡන්දය දෙන්නේ. මේගොල්ලෝ ලකුණ බදාගෙන දඟලනවා. පත් වෙනත මොකෙන් ඉල්ලුවත් අන්ත පරාජයකට පත් වෙනවා කියන තමයි කියන්නේ. UNPR නෑ කියන එක මං හිතන්නේ මුළු ලංකාවටම පේන්න ඩ්‍රාමාවක් වගේ විදිහ හදක් වෙලා තියෙනවා. එතනට මට ආපහු යන්න බෑ. මම ඉන්නේ හරි තැන. දැන් තියෙන්නේ මේ පක්ෂ නෙමෙයි. මේ පක්ෂයක් ඇතුළේ දෙකට බෙදීගෙන මරා ගන්නව ඇරෙන්න මේ වෙලාවේ අපි විපක්ෂයක් විදිහට අපෙන් රටට විය යුතු කාර්යභාරය අපේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඉතාමත් කනගාටුවෙන් මම කියන්න කැමති තේකෝප් එකකින් විශ්ල ගන්න තියෙන ප්‍රශ්නේ එක එක්කෙනාගේ තියෙන බලපෙරේතකම් වලට ඉතාමත් දරුණු විදිහට පක්ෂයට බලපාලා දෙනවා. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. මේ විදිහට ගහ මරා ගන්න එක අපි වැරදි ආදර්ශයක් තමයි මේ පක්ෂයට බැඳෙන්න බලාගෙන ඉන්න අනාගත පරපුරටත් ලබා දෙන්නේ. අද සමගි මොකද ජනබලයේද මොකද කියලා ගැට ගහ ගන්න හදනවා. කවුද මේ ජනබලයේ ඉන්නේ? සහරාලාට උදව් කරපු, සහරාලාගේ වැඩපිළිවෙල ශක්තිමත් කරපු අද ওই සමගි පෙරමුණේ ඉන්නේ. ඕක මේ අලුත් දෙයක් නෙමෙයි. පෞගිය කාලේ තෝය කාණ්ඩයකට හිටියේ. දේශපාලඥයින් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ජනතාව අවංකව කටයුතු කිරීම තුළින් ලොව රටවල් දියුණු වී ඇති බව හිටපු ජනාධිපති මැතිපාල සිරිසේන මහතා පවසනවා. ලංකාපුර තරුණ ගොවිකාන්තා ජනහමුව අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. රට ගොඩනගන්න රටේ දේශපාලනයට සංවර්ධනයට ආර්ථිකයට රටේ අනාගතයට තමුන්නාන්සේලා සියලු දෙනාගේම අනාගතය නිර්මාණය කරන්නේ තමුන්නාන්සේලා විසින්. ඒකට අවශ්‍ය සහයෝගය, අනුග්‍රහය, සම්පත් ඒවා ලබා දෙන්නේ අපි ආණ්ඩුවක් විදියට. නියගේ කියන්නේ දුප්පත්කම, ජලය කියන්නේ ධනවත්කම. නියගෙන් ඇති වෙන දුප්පත්කමත් එක්ක අපි විනාශ වෙලා තියෙන්නේ අපේ සමාජයේ මත්ද්‍රව්‍යත් එක්ක මුළු පවුල් සංස්ථාවන් විනාශ කර ගන්නවා. දුප්පත්කම නැති කර ගන්න ඕන නම් ඒ ගැන අදිෂ්ඨානයක්, ආත්ම ශක්තියක්, ධෛර්යයක්, පිටකොන්දක් තියෙන්න ඕන. අරක්කු, සිගරට්, කසිප්පු බොන්නේ නැතුව ඉන්න. අනාගතයේ සදා තමාගේ සූදානම් වීම තියෙන්න ඕන. කෙනෙක් දෙනකම් බලන් ඉන්නේ නැතුව තමනුත් ඒකට තමන්ගේ වැඩි උනන්දුවක් තියෙන්න ඕන. පොළොන්නරුව ලංකාපුර පුලස්තිකම පැවති මෙම තරුණ ගොවිකාන්තා ජනහමුවට 1500කට අධික පිරිසක් එක්ව සිටියා. ඔවුන්ට මුහුණ දීමට සිදු ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. ගෘහස්ථ ජල සම්බන්ධතා 150,000ක් කඩිනමින් ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. නව ජල සම්බන්ධතා වෙනුවෙන් ගෙවිය යුතු මූලික මුදලද කොටස් වශයෙන් ගෙවීමට කටයුතු සලසා ඇති බවයි අමාත්‍යාචාර්ය බඳුල ගුණවර්ධන මහතා පැවසුවේ. ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළා. ජල පහසුකම් ලබා දීමේදී මූලික ගෙවීම ලෙස තිබුණේ රුපියල් 8000ක්. දිලිඳු පවුල් වලට එකවර 8000ක් ගෙවීම ප්‍රශ්නයක්. එනිසා ග්‍රාමාත්‍යතුමා යෝජනාවක් ඉදිරිපත් කළා. මුල් ගෙවීම 8000 සිට රුපියල් 2500 දක්වා අඩු කරන්න. ජලය ලබාගෙන අතරතුරදී වාරික 12කින් අර මුදල ගෙවන්න ඉඩ ප්‍රස්ථා ලබා දීලා තියෙනවා ඒ කැබිනට් තීරණේ අනුව. උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් නව නිවාස 28,000ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා. රටේ නව නිවාස 28,000ක් උතුරු නැගෙනහිර පළාත්වල ඉදිකරන්නට අනුමැතිය ලැබුණා. 28,000න් මේ මාසෙ නිවාස 10,000ක වැඩ ආරම්භ කිරීමට කටයුතු කරනවා. අතර එක නිවසක් වෙනුවෙන් රුපියල් මිලියන 1.2ක මුදලක ආයෝජනය කරන බලාපොරොත්තු වෙනවා. ජාතික පොහොර ප්‍රතිපත්තියක් සකස් කිරීමටද තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. ලංකාවේ ජාතික පොහොර ප්‍රතිපත්තියක් නොමැතිවීම හරහා තොග විශාල ලෙස බෙදා හැරීම හරහා විශාල ප්‍රමාණයක් අනවශ්‍ය ලෙස පොහොර භාවිතා වන බවත් තත්ත්වෙන් බාල පොහොර වෙළඳපොළට පැමිණෙනවා සේම පොහොර හිගතාවයක් රටෙහි ඇති වෙන බවත් අපි වටහාගෙන තිබෙනවා. ඒ නිසා සියලුම පාර්ශ්වකරුවන්ගේ දායකත්වයෙන් රටේ ජාතික පොහොර ප්‍රතිපත්තිය නිර්ණය කිරීම සහ සැකසීම වෙනුවෙන් මේ කමිටුවක් පත්කොට තිබෙනවා. ඒ සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගන්නට අනුමැතිය ලබා දී තිබෙනවා. දිවයිනේ මේ දිනවල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු ඇතුළත් සංවර්ධන පුවත් විශේෂාංගය දැන්. මාවතගම මැතිවරණ කොට්ටාසයේ මාර්ග රැසක් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 190,000ක්.
මාවතගම ගලබොඩ, මාවතගම දොරටියාව හා මාවතගම කොස්කොල් යන මාර්ග මෙසේ සංවර්ධනය කෙරෙනු ඇත. රාගලකන්ද හන්දිය මස්පන්න හරහා වැලිමඩ මාර්ගයේ මාඔය පාලමේ ඉදිකිරීම් කටයුතු මෙවන විට අවසන් අතිරට පැමිණ තිබෙනවා. ඊට සමගාමීව ක්‍රියාත්මක ව්‍යාපෘති යටතේ කුඩා පාලම් 16ක් පාලම් 4ක් ද ඉදිකිරීමටයි පියවරගෙන ඇත්තේ. ඒ සඳහා වැකිරෙන මුදල රුපියල් කෝටි 1128කට අධිකයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමග ප්‍රදේශීය ජනතාවට පහසුකම් රැසක් හිමිවනවා. පිළියන්තල හරහා කැස්පෑව සිට ජාලියකොඩ දක්වා මාර්ගය සංවර්ධනය කිරීම මේ දිනවල සිදුවනවා. ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 713ක්. එම කටයුතු ආරම්භ කෙරුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම ව්‍යාපෘතියට අමතරව මොරටුව සිට පිළියන්තල හරහා කොට්ටාව දක්වා විදුලි දුම්රිය මාර්ගයක් දෙදි කිරීමට සැලසුම් කර තිබෙනවා. කළුතර ජනතාවට ලවණ මිශ්‍රණ වූ පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතිය මෙම වසරේදී අවසන් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. මේ ව්‍යාපෘතිය අවසන් වෙන්න තියෙන්නේ 2022දී. ලවණ ගතියෙන් තොර ජලය පිරිසිදු ජලය ජනතාවට ලබා දීමේ වැඩ කටයුත්ත. එනිසා මම තීරණය කරා ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත මේ ලුණු මිශ්‍ර ජලයට තිත තියන්න ඕනේ, ජනතාවට පිරිසිදු වතුර ටිකක් ලබා දෙන්න ඕනේ කියලා රාජ්‍ය නිලධාරීන් සීල් දෙනත් එක්ක එකතු වෙලා අද වෙනකොට අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ ව්‍යාපෘතිය ඉතාමත්ම වේගෙන් කඩිනම් කරලා ජනතාවට මේ වර්ෂය ඇතුළත මේ ලවණ ගතියට මේ ජනතාව පත් වෙලා තියෙන මේ කළුතර දිස්ත්‍රික්කයේ ආපදාවට අපට තිත තියන්නට හැකියාව ලැබිලා තියෙනවා. මොරටුව කඩුබැත්ත කර්මාන්ත ඉංජිනේරු පුහුණු ආයතනයේ සහතිකවත් ප්‍රධානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. එම ආයතන ඉහළ කළමනාකාරීත්වය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගසක් සිටුවා දෙයක් රකිමු තේමාව යටතේ බුලත් සිංහල ප්‍රදේශයේ නිග්ගහ පානි ඇල්ල ජලපෝෂක ප්‍රදේශයේ රුක්‍රෝපණ වැඩසටහනක් ක්‍රියාවට නැන්වුණා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එය සංවිධාන කර තිබූ අතර ආයතන රැසක සහය ඊට ලැබී තිබුණා. ඔබට ගියක් රටට හිටක් වැඩසටහන යටතේ කොළඹ 12 ශාන්ත සෙබස්තියන් වීදියේ G34 වත්ත ප්‍රදේශයේ ජීවත් වූ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම ආරම්භ වුණා. නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් දින 40ක් තුළ නව නිවසේ ඉදිකිරීම අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අයුරින් මැදකොළඹ ප්‍රදේශයේ නව නිවාස 5ක් ඉදිකිරීමටයි පියවර ගැනුණේ. කොළඹ විශාඛා විද්‍යාලය කලා උළෙල එම විද්‍යාලයේ ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. සොඳුරු සර 2029 එය නම් කර තිබුණේ. විදුහල්පතිනි සඳමාලි අරුප්පොළ මහත්මියගේ මග පෙන්වීම යටතේ කලා උළෙල සංවිධානය කර තිබුණා. එත් සමගින් සදින් රූපහණි මධ්‍යාහන පුවත් විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk